මාර්තු මාසයේදී එක්ටා ගිවිසුම අත්සන් කරන බවට කටකතා තිබුණත් එක්ටා ගිවිසුම අත්සන් කරන්නේ ඉන්දියානු පාර්ලිමේන්තු මැතිවරණයේ අවසාන වූාට පසුවයි කියලා ආණ්ඩුවේ ඉතාම විශ්වාසදායී ආරංචි මාර්ගයකින් අපට දැනගන්න ලැබුණා. ඉන්දියානු මැතිවරණ කොමිසම ඊයේ නිවේදනය කළ පරිදි ඉන්දියානු මැතිවරණයේ අවසන් වෙන්නේ ජූනි මාසේ 4 වෙනිදා. එහෙනම් දැන් අපිට මාස 3ක් වගේ කල් තියෙනවා එක්ටා ගිවිසුම අත්සන් කරන ආණ්ඩුව සැලසුම් කරලා තියෙන දිනයට කලින්. ගිවිසුම අත්සන් කරනවා තියා දිවිපාර්ශික ගිවිසුමක් අත්සන් කරන්න හිතන්නවත් කලින් ආණ්ඩුව සම්පූර්ණ කළ යුතු පූර්ව කොන්දේසි 4ක් අපි ඉදිරිපත් කරනවා. කොන්දේසි අංක 1 ශ්‍රී ලංකාවට විදේශ දිවිපාර්ශික වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් හදන්න ඕන. අද අපිට එහෙම ප්‍රතිපත්තියක් නැහැ. ඒ නිසාම අත්සන් කරන ගිවිසුම් වාසිදායකද අවාසිදායකද කියලා තීරණය කරගන්න කිසිම නිර්ණායකයක් නැහැ. ඒ නිසා තමයි අපි අත්සන් කරන බොහෝ ජාත්‍යන්තර ගිවිසුම් අපට අවාසිදායක ලෙස අවසන් වෙන්නේ. ඒ නිසා පළවෙනිම දේ දේශීය වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් නිර්ණායක දැක්වෙන ප්‍රතිපත්තියක් සකස් කරන්න ඕන. 2 දිවිපාර්ශික වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටයේ දැක්වෙන නීතියක් පාර්ලිමේන්තු පනතකින් සම්මත කරගන්න ඕන. එහෙම ක්‍රියාපටිපාටියේ දැක්වෙන නීතියක් නැති නිසා තමයි ආණ්ඩුවලට රහසේ ගිවිසුම අත්සන් කරන්න පුළුවන් වුණේ. ඒ වගේම ගිවිසුම අත්සන් කරලවත් අන්තර්ගතේ ප්‍රසිද්ධ නොකර ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔක්කොටම වඩා අපේ නිලධාරින්ව ගිවිසුම අත්සන් කරන්න ඉන්න රටවල සාක්කුවේ දාගන්න පුළුවන් වෙලා තිබෙන්නේ නිසි ක්‍රියාපටිපාටියක් නැති නිසා. කොන්දේසි අංක 3 ගිවිසුම අත්සන් කරන්න මාසයකට කලින් ගිවිසුම ප්‍රසිද්ධ කරලා පාර්ලිමේන්තුවේ අවම වශයෙන් දින දෙකක විවාදයක් පැවැත්විය යුතුයි. ඒතර තමයි මේ ගිවිසුමේ අන්තර්ගතයේ තියෙන අඩුපාඩු ප්‍රයෝජන ගැන රටේ ජනතාවට දැනගන්න අවස්ථාවක් ලැබෙන්නේ. අද රටේ කෙතරම් අවාසි වුණත් ඒ විශේෂේත්‍රවලට කර්මාන්තවලට සේවා සපයන සංවිධානවලට ඉදිරියට ඇවිල්ලා මේ ගිවිසුමේ මේ වගන්තිය අපිට මෙන්න මේ ආකාරයෙන් බලපානවා කියලා රජයේ නිලධාරීන්ගේ ඇස් අරවන්නත් අවස්ථාවක් නැහැ. මේවා රහසේ සිද්ධ වෙන නිසා. දැන් ගලන්න තායිලන්තේ සමග මෑතක ගිවිසුමක් අත්සන් කරා. අත්සන් කරන තුරේ මේ අන්තර්ගතය අපි කවුරුවත් දන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට, පක්ෂ නායකයෙක් විදියට අපි දන්නේ නැහැ. ඒ වගේම එක්ටා ගිවිසුමේ පිටපත වෘත්තීය වේදීන් ගිහිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලුවාම ඒක ලබා දෙන එක ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ නිසා ගිවිසුමක් අත්සන් කරන්න අවම වශයෙන් මාසයකට කලින් ඒ ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය කළ යුතු වෙනවා. 4 වෙනි කොන්දේසි අපි මුලින්ම දිවිපාර්ශ්වය නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කර 1998 ඉන්දියාවත් එක්ක ඒක අපේ වගේම ඉන්දියාවේ පළවෙනි නිදහස් වෙළඳ ගිවිසුම. ඊට පස්සේ පසුගිය 26 වසර තුල සිංගප්පූරු, තායිලන්තේ, පකිස්තානය වගේ රටවල් ගණනාවක් එක්ක අපි නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මේ ගිවිසුම් වලින් රටට වාසියක් වුණාද අවාසියක් වුණාද කියලා අද වෙනතුරු සමාලෝචනයක් කරලා නැහැ. ඒ නිසා අලුතෙන් ගිවිසුම් අත්සන් කරන්න කලින් කලින් අත්සන් කරපු ගිවිසුම් වල හිතකර අහිතකර ප්‍රතිඵල පිළිබඳ සමාලෝචනයක් කරලා ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අවශ්‍යයි. මෙන්න මේ කොන්දේසි 4 සම්පූර්ණ නොකර එක්ටා නෙවෙයි මොන නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කළත් ලංකාවට වාසියකට වඩා වෙන්නේ අවාසියක්.